අත්තනංගුඩගත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජි ජයසුන්දරයන් මහත්වරුන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද පස්වරුවේ නියෝග කළා. මේ වනවිට ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා. අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහතුරුන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා රාජකාරී වගකීම් පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදු කර ඇතැයි පෙනියන බැවින් මොවුන් තෙතනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නීතිපතිවරයා පසුගියදා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළා. නීතිපතිවරයා මේ නියෝගය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් දපතුන් විමර්ශන වාර්තා දිනී කිරීමෙන් පසුවයි. කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පූජි ජයසුන්දර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටිනවා වෙනුවට රෝහල්ගත වී තිබුණා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජාතික රෝහලේ හෘද රෝග චිකිත්සක ඒකකයට ඊයේ ඇතුළත් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ ප්‍රකාශය ලබා දීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. ඔහු දින පහක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් පසුව ජාතික රෝහලට ඇතුළත් වී තිබෙනවා. තපුවේ වේදනාවක් ඇති වූ බව පවසමින් රෝහල්ගත වූ බව ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ භාර නියෝජ්‍යාධ්‍යක්ෂ ලයිනල් මුහන්දිරම්ගේ මහතා පැවසුවා. අනිවාර්ය පොලිස්පති පූජි ජයසුන්දර මහතා ඇතුළත් වූයේ නාරාහිම්පිට පොලිස් රෝහලටයි. ඔහුද පපුවේ වේදනාවක් ඇති වූ බව පවසමින් රෝහල්ගත වූ බව පොලිස් රෝහලේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී තහවුරු කළා. අද පසුරුවේ මෙම රෝහල්වලට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හේමසිරි ප්‍රනාන්දු සහ පූජි ජයසුන්දර යන මහතුරුන් අත්අඩංගුවට ගත්තා. අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙඩවිය අද පසුරුවේ ජාතික රෝහලට පැමිණ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ තත්ත්වය පරීක්ෂා කළා. මේ අතර නාරාහිම්පිට පොලිස් රෝහලට ගිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරත්න මෙඩවිය පූජි ජයසුන්දර මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කළා. අප වාර්තාකරුවන් පැවසුවේ අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය ඩිවෝටි යවා සිටින පොලිස්පතිවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළ බවයි.